යමු. හරි. එහෙමනම් මේ දෙවෙනි පේපරේකේ පළවෙනි ප්‍රශ්නය ගන්න. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති වෘත්තයක පරිධිය සෙන්ටිමීටර් 44ක් වේ. එම අරයම ඇති අර්ධ වෘත්තයක චාප කොටසේ දිග සෙන්ටිමීටර කීයද? හරි මම හිතන්නේ ඔයගොල්ලෝ මේක කරන්න අවශ්‍ය වෙනවා. ඒක රූප සටහන් නම් අඳින්න අවශ්‍ය නැහැ. මම ඒ වුණ රූප සටහන් ටිකක් අඳින්නම් ඔයගොල්ලෝ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්න. මම හිතන්නේ මතක ඇති වෘත්තයක් කියන්නේ මේ හැඩයනේ. එතකොට මේ වෘත්තයේ අරය කියන්නේ මොකක්ද? මධ්‍ය ලක්ෂයේ ඉඳලා, ඒ කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා, අපි කියනවා කේන්ද්‍රය කියලා එකට, කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයේ මත ලක්ෂයකට අඳින ඕනෑම රේඛාවකට මේ වගේ කියනවා අපි අරය කියලා. හරිද? එහෙනම් මේක R. එතකොට අපි දන්නවා වෘත්තයක පරිධිය හොයන සූත්‍රයක් තියෙනවානේ. මොකක්ද පරිධිය හොයන සූත්‍රය? 2πr. හරිද? වෘත්තයක පරිධිය හොයන සූත්‍රය තමයි 2πr. එතකොට දැන් කියනවා මේ අරයම තියෙන අර්ධ වෘත්තයක්. හරි? ඒ කියන්නේ මේක සම්පූර්ණ වෘත්තයක්. මේ අරයම තියෙන මේ වගේ අර්ධ වෘත්තයක මොකක්ද අහන්නේ? චාපදිග. චාපදිග කියන්නේ මෙන්න මේ වක්‍රදිග තමයි හොයන්න කියලා කියන්නේ. හරි? මෙන්න මේ චාපදිග තමයි මෙතනදී හොයන්න කියලා කියන්නේ. අන්න ඒක සෙන්ටිමීටර කීයද කියලා අහන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ මේක කරනකොට දැන් මේ සම්පූර්ණ වෘත්තයේ පරිධිය කියන්නේ මේ එක තැනක ඉඳලා මෙහෙම වටේට ගිහිල්ලා මෙතනට එන්න තියෙන දුරනේ. ඒක තමයි සෙන්ටිමීටර 44ක් කියලා දීලා තියෙන්නේ. හරිද? එතකොට දැන් මෙතනදී අර්ධ වෘත්තයක චාපදිග කියන්නේ මේකෙන් කොච්චරක්ද? මේ දිගෙන් භාගයක් නේද? හරි? එහෙනම් මොකද වෙන්න ඕන පිළිතුර? සම්පූර්ණ වෘත්තයේ පරිධිය 44 නම් මේ තියන්නේ මේ චාප දිග වෙන්නේ ඒ වෘත්තයේ පරිධියෙන් භාගයක්. හරිද? එහෙනම් අපේ පිළිතුර මොකද්ද වෙන්න ඕන? 44 බෙදීම 2. හරි? එහෙනම් පිළිතුර මොකද්ද? සෙන්ටිමීටර 22. හරිද? සෙන්ටිමීටර 22. එතකොට දැන් ඕගොල්ලෝ ලියපු උත්තරවල තියුණ මම දැක්කා මේක 2πr වලට සමානයි 44 කියලා ආදේශ කරලා. හරිද? ඊට පස්සේ මේ r වල අගය හොයාගෙන ඊට පස්සේ ආයෙමත් මේකේ පරිධිය හොයන්න, මේ චාප දිග හොයන්න, අර දෙකෙන් එකයි වැඩි කිරීම 2πr කියලා ලියලා ආයෙත් මේ 5 වලට 7/22 ආදේශ කළා, r වලට මේ හොයාගත් එක ආදේශ කළා, ආයෙත් 22 කියලා පිළිතුර අරන් තියුණා. හරි? පිළිතුර වැරදි නෑ. හැබැයි එච්චර කරන්න අවශ්‍ය නැහැ මේකේ. මොකද අපි මේක වෙලාවත් එක්ක කරන දෙයක් නේද? පැය දෙකයිනේ පේපර් එකට තියෙන්නේ. ඒතර මේක සරලව ඔයගොල්ලන්ට මෙන්න මේ ටික කරා නම් ඇති. හරි? සම්පූර්ණ ලකුණු දෙකක් එතනට හම් වෙනවා. පැහැදිලි නේද? එහෙනම් අර මේ වගේ තේරුම් ගන්න අපි දැන් පේපර්ස් කරනකොට මොනවද අපිට කරන්න තියෙන්නේ පේපර් එකේ? හරි? අපි අනවශ්‍ය දේවල් කරලා අපේ කාලය නාස්ති නොකරගෙන අවශ්‍ය දේවල් විතරක් ලියලා, ඒ කියන්නේ ලකුණු දෙකයිනේ හම්බෙන්නේ. ඒ ලකුණු දෙක ගන්න අවශ්‍ය ටික ඔක්කොම ලිව්වහම ඇති. හරිද? එහෙනම් මේ පිළිතුර ඔයගොල්ලෝ ගත්තනම් මෙතනට ලකුණු දෙකක් ලැබෙනවා. හරි? දැන් ඔයගොල්ලෝ පේපර්ස් මට ගොඩක් අය උත්තර එවුවනේ. ඒ අයගේ මේ ප්‍රශ්නියට අදාළව ඔයගොල්ලෝ සෙන්ටිමීටර 22 කියලා අරන් තියනවා නම් එතනට ලකුණු දෙකක් මාක් කරලා තියන්න. හරි? ලකුණු දෙකක් එතනට මාක් කරලා තියන්න. දැන් අර දිගට ගිහිල්ලා ගත්තත් කමක් නැහැ. එහෙම ගත්තනම් ඔයගොල්ලෝ මෙන්න මේක වෙන පාට පෑනකින් එතනම සටහන් කරලා තියන්න. හරි? මෙච්චරයි ප්‍රමාණවත් වෙන්නේ. අර දිගට හදන්න අවශ්‍ය නැහැ. අරය හොයලා ආයිතේ අරය මේකට ආදේශ කළා උත්තරය ගන්න අවශ්‍ය නැහැ. මෙහෙම කරාම සම්පූර්ණ ලකුණු ටික ලැබෙනවා. හරිද? එනවන පළවෙනි පිළිතුර තමයි ලකුණු 20 සෙන්ටිමීටර 22. හරි? මේ චාප දිග කොච්චරද? සෙන්ටිමීටර 22යි. හරි. ඔයගොල්ලෝ ඉක්මනට ඒ ටික බලා ගන්න, ලකුණු ටිකක් දා ගන්න අද. එතකොට අපිට අද මට්ටම ඔයගොල්ලෝගේ බලා ගන්න පුළුවන් වෙයි මේ පේපර් එකට කොච්චර ලකුණු අරන්ද. හරි? ඊට පස්සේ අපේ දැනුම තවදුරටත් වැඩි කරගෙන නේද සතියෙන් සතිය ඒ මට්ටමට වඩා ඉහළට යන්නයි අවශ්‍ය වෙන්නේ. හරිද? හරි. අපි යනං ඊළඟට යමු දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා වර්ගමූල 18 කි කිනම් අනුයාත පූර්ණ සංඛ්‍යා දෙක අතර පිහිටයිද? මම දැන් ඔයගොල්ලෝ පහුගිය සතියේ පේපර් එකේදීත් මම කිව්වා පූර්ණ වර්ග සංඛ්‍යා ගැන මතක ඇති. මොනවද පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ?
අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් කිසියම් සංඛ්‍යාවක් ඒකෙම ගුණ කරාම ලැබෙන සංඛ්‍යාවට අපි කියව පූර්ණ වර්ග කියලා. හරි පූර්ණ වර්ග. ඒතර පළවෙනි වර්ග සංඛ්‍යාව මොකද්ද? එක් වරක් එක. එකේ වර්ගය 1යි. ඊළඟට දෙකේ වර්ගය 4යි. ඊළඟ එක තුනේ වර්ගය 9ය. 16 25 36 ඔනෝය වගේ පූර්ණ සංඛ්‍යා අපිට මාක් කරගන්න පුළුවන්කම තියෙනවා. මේවට අපි කියනවා පූර්ණ වර්ග කියලා. හරි දැන් මේක අහන්නේ මේ පූර්ණ වර්ගය මේ සංඛ්‍යාවක වර්ගමූලය. හරි එතකොට අපි බලමු 18නේ මේ සංඛ්‍යාව තියෙන කී 18නේ. එහෙනම් 18 තියෙන්නේ කොතනද? 18 ඔගොල්ලෝ පැහැදිලි 16ත් 25ත් අතර මෙන්න මේ දෙක අතර තමයි 18 කියන සංඛ්‍යාව තියෙන්නේ. හරිද? එහෙනම් 18 වර්ගමූලය මට ලියන්න පුළුවන් මෙහෙම 18 පිහිටන්නේ මේ විදිහට ලියත හැකි 16ත් 25ත් අතර තමයි 18 තියෙන්නේ නේ. හරි පැහැදිලි නේද? 18 තියෙන්නේ මේ 16ත් 25ත් අතර. එහෙනම් 18 වර්ගමූලය තියෙන්නේ කොහොමද? මොන බලන්න 18 වර්ගමූලය කොහොමද තියෙන්නේ? දහාටේ වර්ගමූලය ගන්නවා කියන්නේ මේ හැම එකෙම වර්ගමූල අපි ගන්න ඕන නේද? එතකොට අපිට එනවනේ මෙහෙම වර්ගමූලය ගත්තාම එනවා මෙයාගෙත් වර්ගමූලය, මෙයාගෙත් වර්ගමූලය, මෙයාගෙත් වර්ගමූලය. එහෙනම් අපිට එනවා වර්ගමූල 18 කියන්න එක තියන්නේ 25 වර්ගමූලය කීයද? 5යි. 16 වර්ගමූලය කීයද? 4යි. එහෙමනම් වර්ගමූල 18 තියෙන්නේ මොන අනුයාත පූර්ණ සංඛ්‍යා දෙක අතරද? මොන අනුයාත පූර්ණ සංඛ්‍යා දෙක අතරද? 4 සහ 5. එහෙනම් ඔයගලඟ පිළිතුර වෙන්න ඕන මොකද්ද? 4 සහ 5. හරි ඔන්න ඔය පිළිතුර ඔයගොල්ලෝ ගත්තනම් මේක තමයි හදන ක්‍රමය. ඒතර දැන් මේ ක්‍රමය නැති වුණත් මේ 4 සහ 5 කියලා ඔයගොල්ලෝ පිළිතුරු විදියට ලියලා තියෙනවා නම් එතනට අන්න ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. හරිද? එතකොට ඕගොල්ලෝ පිළිතුරු විතරක් ලියුවා නම් ඒක ගන්න විදියත් එක්කම මේ විදියට ලියන්න. එන ඕන දෙවෙනි ප්‍රශ්නයේ පිළිතුරු තමයි මම මේ ගත්තේ 4 සහ 5 කියන අනුයාත පූර්ණ සංඛ්‍යා දෙක අතර තමයි වර්ගමූල 18 පිහිටන්නේ. හරි ඒක තමයි දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර. හරිද? ඔයගොල්ලෝ ඉක්මනට ඒ ටික සටහන් කරගන්න අවශ්‍ය දේවල් ටික. දැන් මෙතනදී পেපර් එක ලිවීම විතරක් නෙවෙයි අවශ්‍ය ඕනම දෙයක් ඔයගොල්ලන්ට සටහන් කරගන්න පුළුවන්. දැන් මම කිව්ව ලකුණු ලැබෙන්නේ මේ ටිකට. එතන ලකුණු දෙකක් ලැබෙනවා. ඒක ගන්න විදිය තමයි මේ තියෙන්නේ. හරිද? දැන් මේ ටිකත් ඔයගොල්ලෝ නෝට් කරගලා තියාගන්න. ඒතර තවත් পেපර් එකකදී මේ වගේ දෙයක් ආවට පස්සේ නේද? ඒව කරන්නේ කොහොමද කියන එක භාවිතා කරන්න පුළුවන්. හරි. එහෙනම් මම යනවා තුන්වෙනි ප්‍රශ්නයට. බලන්න পেපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? සුළු කරන්න. පේනවා ඇති අපිට පහුගිය සතියේදීත් හම්බුණා මේ වගේ ප්‍රශ්න. ඒතර ඕගොල්ලන්ට පේනවා পেපර්ස් කරනකොට එකම රටාවක් තමයි හැම পেපර් එකෙම තියෙන්නේ. හරි? එකම දේවල් තමයි අහන්නේ. අර කලාතුරකින් තමයි ප්‍රශ්න කිහිපයක් වෙනස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. හරිද? එහෙනම් VG භාග අහලා තියෙනවානේ. ගිය পেපර් එකෙත් තිබුණා. හරි මෙතන පේනවා ඇති ඔබන මේ භාග දෙක සුළු කරන්න. මෙතන භාග දෙකක් සුළු කරනකොට එකතු කරනකොට සහ අඩු කරනකොට අපිට හරයන් අසමානලා. මුලින්ම හරයන් සමාන කරගන්න වෙනවා. මෙතන බලන්න මේ හරය තියෙන්නේ y, මෙතන හරය තියෙනවා 3y කියලා. එහෙනම් අපිට පුළුවන් පළවෙනි භාගයේ හරයත් 3y බවට පත් කරගන්න. මොකද කරන්න ඕන? මෙන්න මේ y එක 3ෙන් වැඩි කරනවා. එතන y එක 3ෙන් වැඩි කරාම මොකද්ද වෙන්නේ? අන්න 3y කියලා එනවනේ. එහෙනම් මේක 3ෙන් වැඩි කරනවා. ඒක 3ෙන් වැඩි කරා නම් හොඳට මතක තියාගන්න ලවයත් 3ෙන් වැඩි කරන්න ඕන. එතකොට මොකද්ද වෙන්නේ? මෙතන එනවා 3x වර්ගය. බෙදීම 3y. ඍණ මෙතන එනවා 2x ඍණ
තුනයි වයි. දෙකයි එක්ස් යට තුනයි වයි. හරි දැන් හරයන් දෙක සමාන නම් භාග දෙකක් අඩු කරනකොට මොකක්ද අපිට කරන්න තියෙන්නේ? ලවයන් දෙක සුළු කරන්න. එහෙනම් අපිට එනවා හරය විදියට එනවා තුනයි වයි. මොකද ඒ දෙකේම හරයන් සමාන වෙලා තියෙනවා. එහෙනම් අපේ පිළිතුරේ හරයේ තියෙන හරයමයි මේ ලවයන් දෙක අඩු කරන්න. එතකොට එනවා මොකද්ද? 3x වර්ගය ඍණ 2x. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් වර්ගජ ප්‍රකාශනයක්, එහෙම නැත්නම් අඥාත සහිත ප්‍රකාශනයක් ආවොත් පොදු ඒව තියෙනවා නම් අන්න ඒක වරහණක් දාලා ඉවතට ගන්න. හරි සාමාන්‍යයෙන් අපි ගණිතයේ ක්‍රමයක් තියෙනවනේ කරන්න නේද? පොදු පදයක් තියෙනවා නම් ඒක එළියට ගන්න. එතන මම හිතන පේනවා ඇති මේ හරයේ පොදු පදයක් තියෙනවා. මොකද්ද පොදු පදය? x. එහෙනම් අපි මොකද්ද කරන්නේ? x එක එළියට ගන්නවා. එතන වරහන් ඇතුළේ එනවා 3x වර්ගය කියන්නේ. x වර්ගය කියන්නේ x වැඩි කිරීම x කියන එකනේ. එහෙනම් 1x එකක් එළියට ගත්තාම ඇතුළේ ඉතුරු වෙනවා මොකද්ද? 3x. මේ පදයෙන් 2 වැඩි කිරීම x නේ තියෙන්නේ. x එක එළියට ගියා. එහෙනම් ඇතුළේ ඉතුරු වෙනවා මොකද්ද? 2. හරය එනවා 3i y. ඔන්න එහෙනම් අවසන් පිළිතුර. ඔගොල්ලෝ මේ පිළිතුර ගත්තනම් ලකුණු දෙකක් ලැබෙනවා. මෙතනට වෙනකම් විතරක් නම් ගත්තේ අන්න එක ලකුණකින් සීමා වෙනවා. හරිද? එතකොට ඔයගොල්ලෝ ගත්ත ලකුණු ප්‍රමාණයත් මාක් කරගන්න. මේක විතරයි නම් ලියුව එක ලකුණයි. මෙතනට වෙනකම් ආවනම් ඔන්න එතනටත් ලකුණක් ඇවිල්ලා සම්පූර්ණ ලකුණු දෙකක් බවට පත් වෙනවා. හරි දැන් බලන්න අපි papers වල උත්තර ලියනකොට මොනවද කරන්න ඕනනේ? අවශ්‍ය දේ කරන්න ඕන. අර සාධක භාවිතා කරන්න පුළුවන් නම් ඒක පොදු පදේ එළියට අරගෙන වරහන් දාලා ඉතිරි සාධකය හදා ගන්න ඕන. හරි ඒ වගේම අපිට දැන් භාගවලදී සරල ආකාරයෙන් ලියන්න. හරි ඒ වගේ දේවල් මතක තියාගන්න. ඊට පස්සේ විෂම භාගයක් ආවොත් ඒක මිශ්‍ර සංඛ්‍යා